මිනිසාට පාලනය කළ නොහැකි තත්ත්වයකට සාගර ජල මට්ටම් වර්ධනය වෙමින් පවතින බව නවතම ජාත්‍යන්තර වාර්තාවක් මගින් අනාවරණ කර තිබෙනවා. විශේෂ වාර්තාවක් නිකුත් කරමින් ජාත්‍යන්තර PNAS ආයතනය මේ බව ප්‍රකාශ කළා. එහි දැක්වෙන්නේ ගෝලීය උණුසුම ඉහළ යාම වැළැක්වීමට මිනිසා කටයුතු කළද මෙම මහා විනාශය වළක්වාගත නොහැකි බවයි. බෑත ඉතිහාසයේ මිනිසා විසින් සිදු කළ පරිසර හානි අනුව පෘථුවිය උණුසුම් වීම මෙම තත්ත්වයට හේතුවයි. ඒ අනුව මෑත කාලීන පෘථුවිය ඉතිහාසයේ උණුසුම්ම වසර 10 ලෙසයි 2010 2019 කාල සීමාව නම් කර ඇත්තේ. මේ වන විට ද්‍රවීය අයිස් දියවීමේ වේගය අනුව 2030 වන විට මුහුදේ ජල මට්ටම් තවත් මීටරයකින් පමණ ඉහළ යාමේ අවදානමක් ඇති බවද ප්‍රකාශ වනවා. එය වැළැක්වීමට මිනිසාට කිසිදු හැකියාවක් නොමැති බවද මෙම වාර්තාවේ සඳහන්. පසුගියදා ඇමසන් වනාන්තරය ගිනි ගැනීමෙන් පසු නිකුත් වූ කාබන් වායු අන්දීස් කඳුවැටියට සහ ග්‍රීන්ලන්තය දක්වා ගමන් කර ඇතැයිද මෙහිදී හෙළි කර තිබුණා. ඒ හරහා අන්දීස් කඳුවැටියේ මෙන්ම ග්‍රීන්ලන්තයේ ග්ලැසියර දියවීම මුහුදු ජල මට්ටම තවදුරටත් ඉහළ යාමට හේතු වී ඇති බවයි ප්‍රකාශ වන්නේ. එසේ ඉහළ යන මුහුදු ජල මට්ටම් ලෝකයේ පහත් බිම් සහ දූපත් රාජ්‍යයන් රැසක්ම මුහුදේ ගිල්වා දැමීමට නියමිතයි. ඒ අතරට චීනය, වියට්නාමය, ඉන්දියාව, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, ජපානය, අමෙරිකාව, ඊජිප්තුව, බ්‍රසීලය සහ නෙදර්ලන්තයද ඇතුළත්. මෙහිදී දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවද සාගර ජල මට්ටම් ඉහළ යාමේ ගොදුරක් බවට පත්වන බවයි අනතුරු අඟවා ඇත්තේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල නිකුත් කළ වාර්තාවකට අනුව මුහුදු ජල මට්ටම් ඉහළ යාම හමුවේ ලංක 2100 වන විට එම දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 4500ක් මුහුදේ සැඟව යනු ඇති බවද වාර්තාවේ සඳහන්. ඉදිරි වසර 25 තුළ මුහුදු ජල මට්ටම් ඉහළ යාම හමුවේ එසේ වෙතත් මෙම වාර්තා සකස් කර ඇත්තේ ගෝලීය උණුසුම ඉහළ යාම අවම මට්ටමක පැවතියදී. එහෙත් එය මේ වන විට වඩාත් අවදානම් මට්ටමකට පත්ව ඇති බැවින් සාගර ජල මට්ටම් වර්ධනය වීම වළක්වා නොගත හොත් නෙදර්ලන්ත භූමියෙන් 62%, ඉන්දියාවෙන් 2%, චීන භූමියෙන් 6%, අමෙරිකානු භූමියෙන් 5% සහ ඉන්දුනීසියාවට 10%ද ඉදිරි වසර 25 තුළ අහිමිවීමට නියමිතයි. වටිනා තොරතුරු සහිත වීඩියෝ 1200ක් නරඹන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න.